ැන් ටෙිවිෂ අගමැති රනිල් දැන් මුදල් ඇමති. ඒක හරියට දයිවේ සර්දමක් වගේ. ඔබට මතකද පොහොට්ටු සහ ශ්‍රී ලංකානි දහස් පක්ෂ මැත්ති ඇමතිවරුන් රනිල් සහ මහ බැංකුව ගැන කියපු කතා. බැලූ බැල්මටම මේ මහ බැංකූ හොරකමේ. ප්‍රධාන සැක්්නකාරයා තමයි අපේ ඉන්නවූ අගමැත්තුමා. වරකම මහමොලකරු රනිල්ි කමසි මැත්තුමා බව බොතුමාලාල අපිත් සියල දනම හොදටම දන්න. අපේවුත් ලේසිනෑ අවුදු වෙසක් හිෙතේ ි පක්ෂණේ අන්න කෙලගෙන කෙලගෙන කියිය ඒතම ඇත්තකතාව. ටහෙත්ත ආාසරය නැතිව වුණත් මාර් පක්ෂයෙන් එලෙ වුවත් බැදුකර හොරකම සිද්ද වල. එකතම ඇත්ත කතාව බුරු කියයන්ට බෑ මක පිලිකායනවා ගමැගේ ඇතම දන්න හ පේ විතරක් නෙවෙයි ඒජාපය ධ්‍යාරු කරලා කඩාගෙනගේ සජිත් කීපාරක්කිවවද මහබැංකු හොරා සහ මහබැංකු මොලකාරයෙන් ගැන? නැ මහබැංකු හොරා කොළුතිය තියවා ලංකපැංකුවට ෝප් කමිටුව එක හෙලිවුණ දැ මහැංකු හොරා කොළුතියපු ඒ බිලියන ගාන මහැංක හරු ඉන්නන්ඩුවට පුළුවන්ද හොරුවල්ල හිත්තඇත්ත කතේරු. රාගැම්මින් පේෙනහන. ඔරුන්ටම ගෙන හොරුවල්ලන්නගේ. මේ දේශපාලලක්නින්ගේ කතා අහලා අපේ ගමේ ගොඩේ අහිංසක මිනිස්සු නිකරුණේ ඇනකොටාගත්තා. චන්දේදි ගහ මරාගත්තා, මිනිමරාගත්තා දේපල ගිනිතියා ගත්තා. දැන් පේනවාද ඇත්ත තත්වය. මහ බැංකු හොා කියලා චෝදනා එල්ල වූ වත්මන් අගමැති රනිල්ට අද සියලු බැංකු අයිති වෙනවා. මහ බැංකුවත් අයිති වෙනවා. දැන්න්නම් ඉතින් ආයේ කැඩුවත් වැඩක් නැහ. මොකද ඩොලමිියන පණහක් විතරණයෝකේ ඇත්ති. මගල් ගදරගේ ආර්ජුන් මහෙද්‍රෙන් අය ආවත් කලබලවෙන්න එපා සමහරවිට නන්දලාால் வீரසිංහ මහත්්‍යාව ආයෝஸ்ට්‍රரேලயா ඇරියත් දුක්වෙන්න එපා මොකද ඒ තමයි අපේ රටේ මජර දේශපාලනය අපේ රටේ දේශපාලන වහල්ලු ඉන්න කන් මේ අයට යහමින් සැපට ජීවත් වෙන්න පුළුවන්ගේලත් මතකතියාගන්න අපේ උත්සාහය දේශපාලන වහල්භාවෙන් මිදන්න පනිවිඩයක් දීම මොනම හේතුවක් මත හෝ ඔබේ අසල් වැසි අට ගමේ අයට එරහිව කොලපාට රතුපාට නිල්පාට යකඩ පොළු කාඩ්ඩුකිනිසි අතට ගන්න එපා මේ පාක්ෂ නිසා ලේහලන්න එපා මිනි මරාගන්න එපා ඔබේ වටිනාජ ජීවිතය දේශපාලන වහල්භාවේට පූජා කරන්න එපා. රනිල්ලා මෛත්‍රලා ගෝටාබේලා මහින්දලා සජිත්ලා අර්ජුන්ලා චන්ද්‍රකාලා හොඳ යාළුවන් මිතුරන්. කවදාවත්ම හිතන්න එපා මහබැංකුවංචාවට අර්ජුන්නෙක්ක රනිල් හිරේයයි කියලා. හවදාවත්ම හිතන්නේ පා ගෝට ගෝගමට ගැහුවට මහින්ද රාජපක්ෂව අත්තඩංගුට අරගෙන මහා උල්ළු ෙදරයාවාවි කියලා හිරේවිලංගුවේ දමාවි කියලා මෙයාලා එක පරම්පරාවක් ලංගම ඥාතින් හොඳම පාසැල් මිතුරන් ජලයට වඩා රුදිරය ගණකමයි මේ අයගේ බැඳීම් ඒ වගේ රුදිරේ වගේ ගණකමයි එනිසා අන්තිීමට මෙ සියලු නායකින් සඳුළු තලවල සිට සෞධිය පුරණකොට නිකරුණේ ගහමරගන්න අපේ පැලැන්තිය මිනිස්සු හිරේවිලංගුවේ තපෙනවා දැන්වත්න් රනිල්ලා ගෝටාබේලා චන්ද්‍රිකාල මහින්ද්‍රලා මෛත්‍රිල සජිත්ල දිහා බලලා ජීවිත හදාගන්න ආයනම් ඔබට ලැජ්ජාව තියෙනවා නම් පාට පාට තොප්පිදාගෙන යකඩපොළු කඩු කිනිසි තුවක්කු අතටගන්න එපා මේ තමයි ඔබට දෙන ඔබෙන් කරන ආයාචනය අපේ රතේ මේ සියලු බිඳවැටින් වලට මේ දේශපාලලක්නින් සේම විටින් විට මේ අයටම බල මාරුවෙන් මාරුට දෙන අපටන් මෙ විනාශයේ කොටස්කරුවන්. දෙවන ලෝක යුද්ධේදී ජපානේ හිරෝෂිමාව මහපපලවටම සමතලා වුණා. ඒ සමගම ජපන්චාතිකින් මැතුරු මන්ත්‍රයක් තිබුණා. ඒ මත්‍රයේ වැඩිහරයක් මැතුරුවේ කුඩා දරුවන්ටයි. ුඩා දරුවන්ගේ නිතර ඇහුවා දुවේ පුතේ ඔබට බඩගිනිද දරුව උත්තර දෙෙනවා ඔහු එහෙමනම් කෑමබීම ඕන වෙනවා නේද දරුව උත්තර දෙෙනවා ඔහු කෑමගන්න මුදල් ලඕනේ දරුව උත්තර දෙෙනවා ඕහ කියලා මුදල් ඕනෙ නම් අතපය වෙහෙසා වැඩ කළ යුතුවයි මේ පණවිඩේ නිසායි ජපන් තරුණ පරම්පරාව හපන්න වුණේ ජපන හපනවුුණේ එවාගේමයි අති විශේෂ වරප්‍රසාද එහෙරටේ දේශපාලනක්තිින්ට ඇත්තමනෑ. සමහ ආගමැතිවරුන් මැති ඇමතිවරුන් අදත් රාජකාරයට යන්නේ පොදු ප්‍රවාහනේ යෙන් එකක්ว่า थොර්කාම් කරලා අවුනෝතුන් සැමට එක සමාන දඩුවමක් ලැබෙන්න්නේ ඉන්දියාව අපත් සමගමයි නිදහස ලබා ගත්තේ ඉන්දාව අද අහසට රොකට් විදිවා අපට කෑමබීමත් නයට දෙනවා. අදත් ඉන්දයාාවේ දේශපාලකින් භාවිත කරන්නේ ඒ රටේම නි්පාදනය කරන ඇම්බෙසට රතයයි. මහත්මා ගාන්දී ධනහිස දක්වා රෙදිකඩක් ඇඳගෙන බක්කි කරත්තෙන් කම්කරුවන් දිරිගන්වන්න. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ගිය. පාපැදිියක්වත් හරියට හදාගන්න අවුරුදු හැත්ත හතරක් ගිනුත් අපට නිවැර්දිනායකෙක් පහළල වනේ නෑ. දියසෙන් කුමරුවරු ගැන හීන බලපු අපට ලැබනෙම රනිල්ලා චන්ද්‍රකාලා මෛත්‍රලා මහින්දලා ගෝටාබේලම තමයි. පාපදියක්ක්වත් හදාගන්න බැරි රටේ අපේ නායිකින් යන්නම ලෝකයේ සුපිරිවාහනවල BMWV8 ඒත් කමක්නෑ තමන්ගේ අම්ම අප අපගේ බූදධලෙන් ගත්ත ඒවා නම්. ලෝකේ හතර අතින් ගත්ත නයිවලින් සහ අයිංසක මිනිහගේ පරිප්පු කිලෝ එකට හාල් කිලවොට ගහන බද්ධෙන් තමයි මේ සැපගන්නේ. දැන්නම් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වලින් කරන ගසා කෑමම ඇති තවතවත් මේ මැති ඇමතින්ට සැපජීවිත ගත කරන්න. සුද්ධ මේ මවබිම දා යනකොට අප ලෝකට සත්ත පහක්වත්න් නාය නැති ජාතියක්න. නමුත් එතැන් සිට අප බලය ලබා දුන්නේ සුද්ධ වගේ ජීවත්වෙන්න්න ක්‍රියා කළ කලු සුදු නායකින් අතටයි. ඒනිසා අද අප සිටින මේ හිගමනට ඇද වැටුනා. බංකුළොත් භාාවයට ඇද වැටුනාා. ලෝකෙ කොහෙන් හෝ මොනවහෝ ලැබෙනකන් මුහුද දිහා බලාගෙනන්න තැනට පත්වනා, දැන්වත්රට හරිපාරට ගත යුතුයි. ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කකුල් වගේ මහවුන්දලා ඇදේට යන ගමන් පොඩිකුළුවන්ට කෙලින් යන්න කියලා වැඩක් නැහැ. පුළුවන්නම් රට ගොඩගන්න ආදර්ශය ඔය දීවන්නාවෙන් පටන්ගන්න පින් කැන්ට්ටිම වහන් කෝටි ගණන් මිලවාහන සංචිතයකට දාලා විකුන්ලදාන් සාමාන්‍ය වාහන භාවිතකරන් දුරකතන කාරයාල මුදරගස්තු ලේකම් පෞද්ගිලිකදීමන සියයට හැත්ත පහකින් කපාදමන්න එකඟගවන් විශ්වාාම් වැටුප එපා කියන්න පුළුවන්න්නම් රට වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගන්න පලමු පියවර දියවන්නාවෙන් තියන්න එසේම සමහර ඉහළ රාජ්‍ය නිලධාරිනුත් ඊට සූදදානම්ිය යුතුයි. සමහරා නිලධාරීන්ගේ ජීවිතාත්න් මැත්ති ඇමතින්ට දෙවනිින හැ දැන් ආයතින් ලෝකෙන් නයාර්ගෙන ඒ නයවලින් කන්න දීලා මෙහෙම කියන්නේ පා අගමැති රනිල්ට තමයි ජාත්‍යන්තරේ හොඳටම සලකන්න කොමද ලැබුණු අයහන්ද කෝදැන් ෙල් පෝලිම් කෝදැන් ගෑස් පෝලිම් ඒකනි අපිකිව්වේ රනිල්ට විතරයි රට ගොඩගන්න පුලුවන් කියලා මේක තේරුම් ගන්න මෙ හැම පක්ෂයක්ම මේරට පාලනයක් කල කාලේ තුළ ඇත්තටමක් කළේ ලෝකෙන් නයාරගෙන ඒ අයවලින් අපට කන්න අප පිනට කන නායකාරීන් බවට පත් කරලා ඒ ඒ දේශපාලන පක්ෂවල බලය ශක්තිමත් කර ගැනීම පමණ මයි. දැන්වත් අලුතින් හිතන රටක් හදන්න ඕනේ. මේ පාර්ලමේන්තුවෙන් පිට අලුත් රටක් හදන හැටිහිතන්න ඕනි. මේ රටෙන් ගිහින් විදේශ රටවලත් ඉන්න උගත් බුද්ධිමත් ප්‍රායෝගික විද්වතුනි ඊට එකතු වෙන්න. මේ ගර් හිත දූෂිත දේශපාලක් නින් අලුත් රටකොට පෙරමුණ ගනිී වි කියලා කවදාවත් හිතන්න එපා. Allu trilangkawa wennnu we naikatvegan ob Sudananbieui. ඔබේ නිහඩ බව බිඳින්න පාර්මේන්තුව සිය කැමැක්තෙම උගතුන්ට රටත් භාරදේවි කියලා හිතන්න එපා. එනිසා ක්‍රෘෂිකර්ම ආර්ථික අධ්‍යාපන සෞඛ්‍යාදී ශේත්‍ර සඳහාතන් අපේ රටෙත් අපේ රටෙන් පිටත් සිටින සියලු බුද්ධිමතුන්ගේ එකතුවීම දැන් ඉතාම අත්‍යවශ්‍යයි. ඔබේ නිහඬ බව මේ දෂිත දේශ පාල්ලක්තෙන්ට අර පනින රිලවුන්ට ඉනිමම් බැඳීමක් වගේ. ලෝකේ කොහේ හිටියත් කවරු හෝ මේ අලු තරැල්ලට මුල පි යු සෞඛ්‍ය විදවතුන් අපේ රටේ සෞ කියය ගොඩ් නගන්න යෝජනා සහස් කරන්න. ආර්ථක විසේසක්ඥීින් එකතු වෙලා එක් කණ්ඩායමක් බවට පත් වෙන්. කෘෂිකර්ම විදවතුන් දැනටමත් ඊට සූදා නම් බවයි අපට වාර්තා වනේ මේ කෘෂිකර්ම විදවතුන්ට පසුගේ කාලේ සමහරුන් මඩ ගැහවා. ඒ රසායියනක පොහොර කොම්පැනිවල ඒ ජන්තලා කියලා නමුත් අද අපේ රටේ කෘෂිකර්ම විද්වතුන් රට ගැනහිතමින් විවිධයෝජනා සහස්කිරීම ආරම්භ කර්තිබෙනවා. අනික්ෂේත්‍රවලත් විද්වතුනිි මේ පාර්ලිමේන්ත තුලින් ඔබට ආරාධනා එන්නේ නැහැ. ඔබ මේ රටට ආදරෙයි. ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ රට ගොඩ නගන්න අලුත් පරපුරත් එක්ක එකතුවිය යුතු බවයි අපේ අදහස අපේ යෝජනාව.